සමහරුන් විවිධ කරුණු කාරණා කියනවා සජිත් ප්‍රේමදාස වෙහෙර විහාරස්ථාන හදනෝ වැඩි කියලා. නමුත් මම එකක් කියන්න කැමතියි. මගේ කාලවකවානුවක් තුළ කිසිම කෙනෙකුට වෙහෙර විහාරස්ථාන ඉදිකිරීමේ සීමා බන්ධනයන් පනවන්නට මම ඉඩ තබන්නේ නැහැ. මම යෝජනා කරනවා ඉදිරියේදී සිදුවෙන හැරුම් ලක්ෂ්‍ය තුළ රටේ ජනතාව මා වෙත ඒ වරම ලබා දුන්නොත් වසර 5ක් ඇතුළත මේ රටේ සෑම සිද්ධස්ථානයේ අඩුම ගණනේ එක විහාරස්ථානයක එක අඩුපාඩුව අංග සම්පූර්ණ විසඳීමේ ඒ කාර්යය මම අනිවාර්යයෙන්ම ඉෂ්ට කරනවා කියන වැදගත් අදහසක් මේ අවස්ථාව ඉදිරිපත් කරමි. මහා සංඝරත්නයේ දේශපාලන නියෝජිතින් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වුණා. සජිත් ප්‍රේමදාස අමාත්‍යතුමන් විශාල වැඩ කොටසක් නිවාස සංවර්ධන සැලැස්මක් දියකන් ලැබේ. ඒකටම සම්බන්ධ කරලා සසුනට අරුණ යනුවෙන් මේ විහෙර මහන්සියලා පන්සල් ගොඩනැගිලි ආදියක් දියුණු කරගෙන යනවා. මේ පියා ගැනත් අපට හැම විටම මතක් වෙන්නේ රණසිංහ ප්‍රේමදාස හිටපු ජනපතිතුමා. එතුමා ක්‍රියා කළේ ඒ ආකාරයෙන්මයි. ඒ වගේම අපේ ශ්‍රී ලංකා අමරපුර මහානිකාය ප්‍රතිබල සම්පන්න සංඝ පිරිසක් වැඩඉන්න උන්වහන්සේලාගේ සාකච්ඡාවක් තිබෙනවා. දැන් මෙතුමාට නොබෝ දවසකින් ඉතා ඉහළම ගෞරව නාමයකින් සැලකිල්ලක් ගෞරවයක් දක්වන්න.